फिटनेस हार्ड टॉक विद कसुंजित ඔබට ලැබෙන සිව්වන ප්‍රශ්නය අපි දන්නවා මේ බොඩි බිල්ඩින් ක්‍රීඩාව සමග බැඳුණු ප්‍රසිද්ධ රහසක් එහෙමත් නැත්නම් තිත්ත ඇත්තක් තමයි මේ තහනම් උත්තේජක එහෙමත් නැත්නම් ස්ටෙරොයිඩ්ස් බෑන්ඩ් සබ්ස්ටන්ස් භාවිතය සමහරු ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරලා තියෙනවා පිළි අරගෙනත් තියෙනවා ඇත්තටම අපි දන්නවා ඔබ මේ පිළිබඳව හදාarලා තියෙනවා මේ පිළිබඳව ඇත්තටම ක්වොලිෆයිඩ් කෙනෙක් ඔබ ඇත්තටම බොඩි බිල්ඩින් ක්‍රීඩකයන් මේ ස්ටෙරොයිඩ්ස් වර්ග එහෙම නැත්නම් තහනම් උත්තේජක භාවිතය ඔබ අනුමත කරනවද මෙහෙමයි ඕකට ලබා දෙන්න තියෙන උත්තර දෙකක් තියෙනවා බොඩි බිල්ඩින් ක්‍රීඩකයෙක් කියන්නේ දැන් අපි ක්‍රීඩකයෙක් වුණත් අපි කොයි වගේ තරගයකටද අපි යොමු වෙන්නේ කියන එකයි අපි හිතා බලන්න ඕන. දැන් සාමාන්‍ය කට්ටිය ඉන්නවා කාය වර්ධනය කරනවා ශරීරය ලස්සනට තියාගන්න ඔවුන්ගේ වෙනත් මොනවා හරි අවශ්‍යතාවයන් තකා සුවතාවය සඳහා කාය වර්ධනය කරන කොටසකුත් ඉන්නවා. ඒ වගේම සමහරලාට අපි කීම ජිම් එකක උපදේශකයෙක් නම් ඔවුන්ගේ අර ජිම් එකේ ඉන්න උපදේශකයා රසින් ලස්සනට පෙනුමට ඉන්නත් ඕන කට්ටියක් ඉන්නවා. හැබැයි තව කොටසක් ඉන්නවා ඔය ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට ඉදිරිපත් වෙන. ඒතර ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට ඉදිරිපත් වෙන මේක රහසක් නෙමෙයි. ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට ඉදිරිපත් වෙන ඔය බොහොමයක් ෆෙඩරේෂන් අපි ඩ්‍රග් ටෙස්ට් කරනවා ගෙවට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඔය මට්ටමට ওই විදිහට සිරුරාල් කොහොම විශාල මට්ටමට හදන්න අමාරුයි තහනම් උත්තේජකවල සහයක් නැතුව. මොකද අපි කියමු අපි නැචරල් ක්‍රීඩකයෙක් අපි යවනවා. අනිත් කට්ටිය ඔක්කොම එන්නේ මේ ඒව අවශ්‍ය දේවල් අරගෙන. ඉතින් අපේ ක්‍රීඩකයා ඊට පස්සේ අමාරු යටෙනවා කිසිම තේරුමක් නැහැ අවුරුද්දක් විතර මහන්සි වෙලා එතනට ගිහිල්ලා. හැබැයි මම ඒකෙන් කියන්නේ මෙතන තියෙන ඔබ මේක ඉස්මතු කරපු හින්දා මම කියන්නම් මේ තරගකාරී කාය වර්ධන ක්‍රීඩකයෙකුයි මේ තමන්ගේ ශරීරය ලස්සනට තියාගන්න හරි සුවතාවයට හරි අවශ්‍ය කාය වර්ධනය කරන එක්කෙනෙකුයි දෙන්නෙක් මේක පටලවා ගන්න එපා. මම මේක අධ්‍යයනයක් කරලා තියෙන හින්දා මම පිටරට ගිහිල්ලා මේ ගැන ඉගෙනගෙන තියෙන හින්දා මම කියන්නම් කොහොම වුණත් ඒවා අවදානමකුත් තියෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් මේක බලලා මම මේ ඩ්‍රග්ස් ගහන්න මේ විදින්න මේ උත්තේජනයක් ඇති කරනවා නැත්නම් ප්‍රොමෝට් කරනවා කියලා. එහෙම දෙයක් නෙමෙයි මම කියන්නේ. තිත්ත ඇත්ත හරි ඒක තමයි තිත්ත ඇත්ත බොඩි බිල්ඩින් වල තියෙන ඔබට ලැබෙන පස්වන ප්‍රශ්නය මේකත් කලින් ප්‍රශ්නයට හා සම්බන්ධයි තවත් දැවැන්ත චෝදනාවක් තමයි විශේෂයෙන්ම මේ තරුණ පරපුර අතර සීග්‍රයෙන් මේ තහනම් උත්තේජක භාවිතය පැතිර යාම හිතුමතේ මෙසේ රැල්ලට මේවා ලබා ගැනීම නිසා විනාශ වෙන්නේ අපේ වටිනා තරුණ ජීවිත නෙමේද ඔබ හිතන හැටියට මෙහෙම උනේ ඇයි අපි දන්නවා දැන් තරුණයන් අතර මේ තහනම් උත්තේජක මේ ස්ටෙරොයිඩ්ස් වර්ග ප්‍රතිජාති ඉතාමත්ම සීග්‍රයෙන් පැතිර යනවා මෙහෙමයි අර මුල් ප්‍රශ්නයට මීට පෙර ප්‍රශ්නයට සම්බන්ධ ඉතුරු කොටස තමයි ඔබ මේ ප්‍රශ්නේ අහපු එක හොඳයි මම කෙලින්ම උත්තරයක් දෙනවා නම් අර මම කියන්නේ තරගකාරී කාය වර්ධනයේ යෙදෙන කට්ටියට ඔවුන් ඉදිරිපත් වෙන ෆෙඩරේෂන් එක අනුව ඔවුන් ඉදිරිපත් ලෝක සම්මේලනයේ මට්ටම අනුව කොයි වගේ තරගයකට ඉදිරිපත් වෙන්නේ කියලා ඒක ඔවුන්ට තීරණය කරගෙන ඒක කරන්න පුළුවන් මම මේ ගැන විශේෂයෙන් මම පහුගිය ටිකෙත් මම මේ ෆීල්ඩ් එකේ ඉන්නේ හින්දා මම දකිනවා මේ කිසිම ගැන මේකේ තියෙන අවධානම නොදෙන කොහෙන් හරි මොනවා හරි ටිකක් හොයාගෙන ඇඟට එක්ක විද ගන්නවා බොනවා ඊට පස්සේ මේක සිරුරට වෙන හානිය ඔවුන් දන්නේ නැහැ මම කියන්නේ නිකන් කිසි තේරුමක් නැතුව ඉක්මනින් ඇඟ හදාගැනීමේ උමනාව. අනිත් ඕක විදලා ඒ ලබා ගන්න ඇඟ දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ හෝමෝන් එක තියෙනකම් විතරයි. අපි හෝමෝන් එකෙන් එළියට ඇහලා තව අවුරුද්ද දෙකක් ගියාට පස්සේ ආයි තිබ්බතැනටම එනවා. ඒ වගේම ඇඟට වෙන හානිය මට මේ අවස්ථාවේ විස්තර කරන්න බෑ ඕක ලොකු මාතෘකාවක් ලොකු සබ්ජෙක්ට් එකක්. ඉතින් මම කියන්නේ අපි තීරණය කරන්න ඕන ඔබ තරුණයෙක් වශයෙන් ඔබ තීරණය කරන්න ඔබ මොකද්ද මේ කරන දේෙන් ඔබට ඇති වෙන ප්‍රයෝජනය කියලා. දැන් ඔබ දකින්න ඔබ හිතන්න එපා අර ක්‍රීඩකයා මෙහෙම කරනවා මේ ක්‍රීඩකයා කරනවා ඔවුන් මේ ලබා ගන්නවා කියලා අපි දන්නවා ඌට මොකක්වත් උනේ නැහැ කියලා. ඔවුන් ඒ ගැන හොඳට අධ්‍යයනය කරලා ආරක්ෂා වෙන්න ඕන දේවල් කරගෙන කරනවා වගේම ඔවුන් ඒක කරන හින්දා ඔවුන්ට ලැබෙන වාසියක් තියෙනවා. ඔබ මොකද්ද කරන්නේ? මේ තරුණ ළමයෙක් අවුරුදු 18 20 ළමයි මොන හරි දෙයක් අරගෙන ඊට පස්සේ කරන් දේ මේ ඇඟක් හදා ගන්න try කරනවා. ඒ අවු නගින ඔවුන් ඉදිරිපත් වෙන තරඟිකුත් නෑ. මේ කාය වර්ධනය කියන්නේ මේ ලේසිවට පහසුවට කරන්න පුළුවන් එකක් නෙමෙයි. අනිත් එක මේ ඔය ඩ්‍රග්ස් ගත්ත පළියට එහෙම ඇඟ හැදෙන්නේ නැහැ. ඔය ලංකාව ඩ්‍රග්ස් ගන්න තරමට එහෙනම් ඇඟවල් හැදලා අපි හැමතැනම දකින්නේ මේ ආම්ස් 20ක් විතර දින chest එක 55ක් විතර දින බොඩි බිල්ඩර්ස්ලා හැමතැනම මේ අතේ ඇඟිලි ගන්නවා කියන ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ ටික ඉන්නේ. ඉතින් ඔබලා අමාරු වැටෙනවා. ඔබලා තරුණ ජීවිත විනාශ කරගන්න එපා. විවිධ පුද්ගලයන් හැමෝම දැන් මේ ඩ්‍රග්ස් ගැන හැමෝම ඇවිල්ලා ගුරුවරුනේ හැමෝම මේ ගැන පඬිතුනේ. ඉතින් දෙන ඔය උපදෙස් දීලා මට කී දෙනෙක් මේ වම වාකරව ඩ්‍රග්ස් ගැන පොඩි පෝස්ට් එකක් ඔය ගෲප් එකක මොහොකාරී දැම්මොත් කී දෙනෙක් මට කතා කරනවා. මට මේ ප්‍රශ්නේ වුණා අර ප්‍රශ්නේ වුණා මේක ගැන කතා කරනවා නම් මට තව පැය ගාණක් කතා කරන්න පුළුවන්. සමහරවල් කට්ටිය තරහ වෙයි. අර මම මුලින් කිව්වා වගේ තරහ වුණත් එකයි නැතත් එකයි මම කායින්වත් කාලය ඇඳලා ඉන්නේ නැහැ. මම කියන්නේ ඔබ ඔබගේ අරමුණ තීරණය අනුව ඔබ කරන්න. හැබැයි කොහොමුණත් අවදානමක් නැහැ කියලා ඔහොම නෙමෙයි කවුරු කිව්වත් ඔළුවේ හිටගෙන කිව්වත් මම පිළිගන්නේ නැහැ. අවදානමක් තියෙනවමයි. අවදානම ඇති වෙන්නේ හේතුව මේවා 90%ම හෝමෝන් වර්ග. හෝමෝන් වර්ග කියන්නේ බොහොම පවර්ෆුල් හෝමෝන් වර්ග. මේවා අනිත් එක මේවා බෙහෙත් වශයෙන් හැදුවා කියලා සමහර කට්ටියට කියන්න පුළුවන්. බෙහෙත් වශයෙන් හදලා දෙන්නේ සති දෙකකට තුනකට සැරයක් එක ඉන්ජෙක්ෂන් එකක් දෙන්න. මේක සතියේ ඉන්ජෙක්ෂන් දෙක තුනක් දුන්නාම ඇඟ ඇතුළට විශාල ප්‍රබල හෝමෝන් විශාල ප්‍රමාණයක් යනවා. අපිට දැන් අපිට පැන්ඩෝල් පෙති දෙක දවසට 3 පාරක් බොන්නේ කියලා කියන එකට එක සැරේටම අපි ඔය ටික ඔක්කොම එකතු කරලා උදේ වරුවේ 6ක්ම බිව්වොත් මොකද වෙන්නේ? ඈ ඒ වගේ මේකට වෙන දේ අපිට හිතා ගන්න බෑ. හැමෝම කියන හරි මල්ලි වෙන්න බලන්න අරක වොන්න මේක බොන්න මේක බිව්වහම මොනවා වෙනවා මම මේ ඉන්නේ මට ප්‍රශ්නයක් නැහැ කියලා. මොකෝ මම කියේ මුදල් හඹා යන මේ සමාජයේ අහිංසක ළමයි අමාරු වැටෙන විශේෂයෙන් මම කියන්නේ ඔබ තරුණ ළමයෙක් නම් තරුණ ළමයෙක් කියන අවුරුදු 25කට අඩු ළමයෙක් නම් මේවා අල්ලන්න යන්න එපා. මේවා අල්ලන්න යන්න එපා. එහෙම කරනවා නම් අඩුම ගානේ ඔබ මේකේ ජීවත් වෙන උපදේශකෙක් නැත්නම් ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් හරි මොකක් හරි ඔබට වාසියක් තියෙන්න ඕන. එහෙම නැතුව නිකන් ටී-ෂර්ට් එක අත් දෙක ලොකුවට පේන්නලා හරි සික්ස් පැක් එක පෙන්න ගන්න ඕන හින්දා හරි ඕවා විදින්න යන්න එපා. ඕක తాවකාලිකයි. తాවකාලිකයි වැඩිකල් පවතින්නේ නැහැ. එහෙම වුණොත් ඔබට වෙන්නේ ඒ ඇඟ පවත්වාගෙන මාස 3කට 4කට සැරයක්වත් ආයෙ ඩ්‍රග් සයිකල් එක රන් කරන්න. ඉතින් ඔබට හැමදාම ඒක වෙයි. මට ඔබට මේ සමාජ මාධ්‍යයේ මේ මෙහෙම එලිපිට කියන්න බැරි තරම් බොහොම දුක්ඛම් කපට වලට පත්වෙච්ච ළමයි මට ඔවුන්ගේ ප්‍රශ්න කියනවා. ඇත්තටම අපිට ඒවා කියනකොට අපිට දැන් කරන්න දෙයක්වත් නැහැ. අපිට මුල් කාලේ කිව්වනම් මේ ප්‍රශ්නේ බරපතල වෙන්න ඉස්සලා මෙන්න මේ වගේ දේවල් කරගන්න කියන්න පුළුවන්. දැන් ඉතින් වෛද්‍යවරයෙක් ළඟට ගිහිලා මොන හරි කරගන්න බලන්න ඕන. ඒ වගේම ඔවුන්ට මේ ප්‍රශ්න හින්දා සමාජයේ ඔවුන්ගේ පවුල ඇතුලේ ඔවුන්ගේ බිරිඳත් එක්ක ඔවුන්ගේ පෙම්බතියත් එක්ක ඇති වෙන ප්‍රශ්න ඊට පස්සේ වෙනම ප්‍රශ්න. ඔබලා මේක සරලව ගන්න එපා. සරලව ගන්න එපා. සමහරු තරහ වෙයි මාත් එක්ක මේක කිව්වහම කරන්න දෙයක් නැහැ. ඔව් අපි දන්නවා අපේ මේ ෆිට්නස් සිංහලෙන් page එක එහෙම නැත්නම් ෆිට්නස් සිංහලෙන් YouTube channel එක ගොඩක්ම බලන්නේ අපේ තරුණයෝ. ඉතින් මෙතුමා කිව්ව ඒ කාරණා ගැන අපේ මේ තරුණ පරම්පරාව මේ වැඩසටහන බලන තරුණයෝ ටිකක් සැලකිලිමත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ වැඩසටහන හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Fitness Hard Talk with Kasunjith. Fitness Sinhalen Productions.